සුබ දවසක් සියලු දෙනාටම පළමුව මේ එකතු වෙලා ඉන්නේ SQL පිළිබඳව කරන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝස් වලදී කතා කරා database එකක් create කරගන්නේ කොහොමද, ඒකේ tables create කරගන්නේ කොහොමද, ඒ tables ඇතුලේ columns හදලා ඒ column වල data enter කරගන්නේ කොහොමද, ඒ හදාගත්තු database එක බලන්නේ කොහොමද වගේ දේවල් අපි කලින් වීඩියෝස් වලදී කතා කරා. ඒ වගේ මේ වීඩියෝ එකේදී අපි කතා කරමු database එකක් හදලා ඒ database එකේ table අනවශ්‍ය විදිහට ගොඩාක් විශාල නම් අපිට කොහොමත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ සම්පූර්ණ database එකම කියවලා අපිට අවශ්‍ය කරන data ටික විතරක් ලබා ගන්න. මේකදී අපි කරන්නේ අපිට අවශ්‍ය කරන data විශේෂ තැන් මාර්ගයෙන් capture කරලා අවශ්‍ය කොටස විතරක් ලබා ගන්නවා. මෙන්න මේ දේ හරියට කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. මුලින්ම සුපුරුදු විදිහට මම short database නැහැ select තරුවක් from employee data කියේ ගහලා මම සම්පූර්ණ ටේබල් එකම අරගෙන ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු සම්පූර්ණ ටේබල් එක. හරි. මේ ටේබල් එකේ අපි බලමු මුලින්ම අපිට අවශ්‍ය කරන column set එක විතරක් අරගෙන කොහොමද data එක බලාගන්නේ. එහෙම නැත්නම් කොහොමද ඒ ටික ගන්න කියලා. සුපුරු දෙවිතිය මම sublime text එකේ අවශ්‍ය කරන coding ටික කරගෙන තියෙනවා. මම කියලා දෙන්නම් පළවෙනි code එක. Select employee number කමාවක් employee name employee ගේ නම ඊළඟට gender එක කමාවක් gender එක මෙන්න මේ කැලේ තුන විතරක් මම වගුවේ ගන්නෙ කොහොමද කියලා තමයි මේකෙදි පළවෙනි command එකෙදි මම කතා කරන්නේ මේක from කොහෙද from employee data එකේ මෙන්න මේ කැලේ තුන columns තුන විතරක් අරගෙන මට පෙන්වන්න කියලා තමයි මේ code එකෙදි මම කියලා තියෙන්නේ හොඳයි අපි බලමු මේ code එක වැඩ කරනවද කියලා ඔව් සම්පූර්ණ ටේබල් එකේම employee ගේ නම අරන් තියෙනවා name එක අරන් තියෙනවා ඒකේ gender එක විතරක් අරගෙන තියෙනවා මෙන්න මේ ක්‍රමයට වට පුළුවන් ඕනෑම විශාල වගුවක ගොඩාක් කොලම් තියෙන වගුවක අවශ්‍ය කරන data ටික විතරක් අරගෙන මේක කරන්න. ඒ වගේම මේක ඔයාලට පුළුවන් ප්‍රමතකරණය කරන ඔයාලා මේ විදිහ අහලා ඇති. මේ ප්‍රමතකරණය කරද්දී වගුව කුඩා කරද්දී අවශ්‍ය කැල් ටික වෙන වෙනම අරගෙන වගුවක් හදද්දී ආයේ මුලින් ඉඳලා කෝඩින් කරන්නේ නැතුව ඕන කරන කැල් ටික විතරක් අරගෙන වගුව ප්‍රයෝජනෙට ගන්න ඔයාලට මේ ක්‍රමයේ පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳයි අපේ දෙවෙනි කෝඩ් එක වෙන්නේ select තරුවක් from employee data කියන table එකේ department එක ICT කියන අය විතරක් පෙන්වන්න කියලා තමයි මේකෙදි කියලා තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. මේ තියෙන්නේ ICT අයගේ විතරක් data ටික පෙන්ලා තියෙනවා. මෙතන ICT 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අමල්, එක්කෙනෙක් කමල් අනිත් එක්කෙනා ඔව් අනිත් එක්කෙනා තිනවා හරි ඒ තුන් දෙනා විතරක් අරගෙන ডিপার্টমেন্ট එක විශේෂීකරණය කරලා ඊට පස්සේ ICT කරන අයව අරගෙන ඒ ටික විතරක් බලා ගන්න තමයි මේ කෝඩ් එක මම ලියලා තියෙන්නේ හොඳයි ඊළඟ කෝඩ් එකේදී වෙන්නේ ডিপার্টমেন্ট කලින් වගේම නේම් එක employee number එක gender එක හොයන්න කියලා කියනවා ඒ වගේම employee data එකේ මෙන්න මේ අය හොයන්න ඒක තවත් විශේෂ කරලා තියෙනවා where department එක sale කියන අයගේ විතරක් මෙන්න මේ විස්තර දෙන්න කියලා තමයි මෙන්න මෙතනදී මම කියලා තියෙන්නේ හරි බලමු අපි department එක sales අය ඉන්නවා එක්කෙනයි දෙන්නයි තුන් දෙනෙක් ඉන්නවා එකෙනෙක් අනිල් අනිල් ඇවිල්ලා තියෙනවා අනිත් එක්කෙනා සචිත් ඇවිල්ලා තියෙනවා අනිත් එක්කෙනා නිපුන්. හරි. ඒ තුන් දෙනා විතරක් අපිට අරගෙන දීලා තියෙනවා. ඊළඟ එක. ඊළඟ එකේදී මම කියලා තියෙන්නේ සැලරි එක 18000ක් වෙන කෙනා විතරක් පෙන්වන්න කියලා. ඒ කියන්නේ මම මෙතන ගන්නේ එක ඩේට් එකක් විතරයි. මේක සැලරි එක හරි ඕන එකක් වාට මෙතන කොලම් එකේ නමයි ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන විශේෂ ඩේට් එකක් දාලා ඔයාලට මේ ඩේට් එක ඕනම තැනකදී ගන්න ඕනේ. ඒ වගේම මෙතන ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේ select from where කියන එක විතරයි වැදගත් වෙන්නේ. මෙතනින් මම තව දෙයක් කියලා දෙනවා. මෙතන සමාන කිරීම තියෙනවා. ඒ වගේම මෙතන විශාලයි හෝ කුඩා ලකුණ තියෙනවා. ඊළඟට විශාලයි ඊළඟට කුඩායි වගේ
ලකුණු සෙට්ටෙන්ම පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ ලකුණු පාවිච්චි කරලා තමයි අපි data අතර සංසන්දනයක් කරලා ගන්නේ. ඔයාලට මතක ඇති ඔයාලා Python කරා නම් කොහොමද විශාල IO සමානයි එහෙම නැත්නම් දත්ත දෙකක් අතර සංසන්දනයක් කරලා ගත්තේ. අන්න ඒ දේවල් කරන්න තමයි SQL වල මෙන්න මේ ක්‍රම ටික එයාලා දීලා තියෙන්නේ. බලමු 18000 තියෙන එයා කියනවා 18000 දෙන්නෙක් ඉන්නවා කියලා බලමු පළවෙනි වගුවේ 18000 එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් කමල් අනිත් එක්කෙනා සජිත් ඔව් ඒ දෙන්න ඔව් කමල් සජිත් මෙන්න මේ දෙන්න 18000 තියෙනවා කියලා එයා කියනවා හරි ඊළඟට බලමු ඊළඟට 18000 තියෙනවා 18000 බලමු අපි හරි 18000ට අසමානක දීමන් දීලා තියෙනවා අසමාන කරන විශාලයි හෝ කුඩයි යන සලකුණු දෙකම පාවිච්චි කරන එක මෙතන දීලා තියෙනවා 18000 නැති අය හැමෝම මෙතන දීලා තියෙනවා ඊළඟට අපි බලමු 16000ට වඩා කුඩා අයවා මොනවද මෙතන තියෙන්නේ කියලා copy paste හරි 16000ට වඩා කුඩා කෙනෙක්ට ඉන්නේ අමල් විතරයි කියලා ඈ කියන බලමු 16000ට අඩුයි 15000 අනිත් අය 16000ට අඩුයි නෑ ඊළඟට 17000ට වඩා වැඩි අය අපි බලමු දහහදාට වැඩි අය තුන් දෙනෙක් ඉන්නවා අනිල් කමල් සචිත් නිපුන් අනිල් 20000 කමල් 18000 සචිත් 18000 හරි ඒ වගේම අපි ඊළඟ එකෙන් බලමු අපිට ඕන කරනවා සම්පූර්ණ ඩේටා ටික ආරෝහණ පිළිවෙලට හදන්න නැත්නම් අවරෝහණ පිළිවෙලට හදන්න මේකදී පාවිච්චි කරමු ගොඩක් වෙලාවට ඔයාලට ආරෝහණ අවරෝහණ වලට හදන්න වෙන්නේ නමක් හෝ ඒකෝ ගමක් ඩිපාර්ට්මන්ට් එකක් මොකක් හරි එහෙම දෙයක් ඉලක්කන ඕන දේවල් වලින් තමයි අපි මේක කරන්න යන්නේ මේකදී මම සාමාන්‍ය විදිහටම ඔයාලා දන්න කෝඩ් එක ලියලා තියෙනවා select තරුවක් from data එකේ අපිට මේ තත්ත සර්ච් කරන්න මේක පාවිච්චි කරනවා employee data කියන ටේබල් එකේ where කොහෙද තියෙන්නේ මම මෙතන දීලා තියෙනවා නම नेम එක ඊට පස්සේ මම විශේෂ කෝඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා ලයික් කියන කෝඩ් එකේදී වෙන්නේ නම අරගෙන නමේ ඊළඟට මම දීලා තියෙනවා වර කොලන් එකක් ඇතුලේ ඒ අකුර ඊළඟට percentage mark එක මෙන්න මේකෙදී වෙන්නේ ලයික් කියන විධානයේත් එක්ක එයා බලනවා නමේ මුල් අකුර මොකද්ද තියෙන්නේ කියලා මුල් අකුරට අනුව එයා ABCD පිළිවෙලට ආරෝහණ පිළිවෙලට එයා පෙළ ගස්සලත් පින් එක තමයි මෙතන කරන්නේ ගොඩක් වෙලාවට මෙතන විශේෂ වෙන්නේ එයා ඒ අකුරෙන් තියෙන ටික ටග් ගාලා සර්ච් කරලා වෙනම අරගන්න එක තමයි මේක කරන්නේ ඒ වගේම ඔයාලට පුළුවන් මේක තවත් ඔප්ෂන් එක පාවිච්චි කරොත් අර විදිහට ඒ අකුර වෙනම B එකෙන් තියෙනවා වෙනම වෙන වෙනම ලබලා ගන්නත් ඔයාලට පුළුවන් වෙනවා අපි බලමු මේ කෝඩ් එක වැඩ කරන හැටි හරි එයා ඒ අකුරින් තියෙන අය ටිකක් විශේෂ කරලා අරගත්තා ඒ අනිල් හරි තව විශේෂ නමකුත් තියෙනවා ඔයාලට පුරුදුවේ තියෙනම ඒ අකුරෙන් ඒ තුන් දෙනා විතරයි අපිට ඉන්නේ ඒ වගේම මේක අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් ඒකදි කරන්නේ අවසාන නමේ අන්තිම අකුර ඉඳලා අපසට බලන එක තමයි වෙන්නේ මෙතන අන්තිම අකුර මන් දීලා තියෙන්නේ L එක एल लेक पर्संटेज मे मैं अने पर अटन गिलती है उलट बल बलू मेहमे अभी गाविन्नो अदी एल ओ अभी गाविन्नो एल अकूरी अरजुंदम तम कमल के कड़वेल इन्नवा एल लेकिन तीन हर मेन मे विधि ओयाट पुलवा सर्च कर
තවත් මේකට ගොඩාක් දේවල් තව තියෙනවා හැබැයි A level වලට මං හිතනවා මේ ටික විතරක් ඔයාලට ප්‍රමාණවත් වෙයි කියලා practical වලට හොඳයි ඔයාලට මතක ඇති මම අද කියලා දුන්නු command ටික අපි ලබන සතියේදී හම්බෙමු